ඔන්න මම අද ඔයාලගෙන් ඉල්ලපත් කරන්නේ චිකන් කාරියට පොලොස්සය මුලට නැතුවම පරි කලුසුන පහකුඩු හදාගන්න විදිය. මගේ YouTube channel එක පටන් ගත්ත මුල්ම කාලේ මගේ රසිකයන්ට ඉල්ලීමක් කරලා තිබුණා ඔයාලට කියනවා වගේ මට කලුසුන පහකුඩු හදාගන්න වීඩියෝ එක ඉදිරිපත් කරන්න බැරිද කියලා. ඔන්න ඉතින් අද තමයි මම ඒ ඉල්ලීම ඉෂ්ට කරන්නේ. ඔයා මේ වීඩියෝ එක බලනවා නම් comment section එකේ දාන්න මම තමයි ඒ comment එක දැම්මේ කියලා මම ඒකට ගොඩක් කැමතියි. එවගේම තමයි ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා අමතක කරන්න එපා. තමයි යාළුවෝ එක්ක බෙදා හදා ගන්න අපි. ඔයාගේ වටිනා comment එක සඳහන් කරන්න අමතක කරන්න එපා. මම ගොඩක්ම කැමතියි ඔයාගේ ආදරණීය comment එකට. ඒ වගේ ඔයා මොනවාද මගේ channel එක ගැන හිතන්නේ හොඳ නරක ඕන දෙයක් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කැමති දෙයක් තියෙනවා නම් මගේ channel එක හදා ගන්න ඒකත් comment එකක් මත ඉල්ලීමක් කරන්න මම පළතුරු නපහකුඩු හදන්න මම අද භාවිත කරනවා කොත්තමල්ලි මේස හැඳි 3යි සූදුරු මේස හැඳි 1යි මාදුරු මේස හැඳි භාගයයි පොල් මේස හැඳි 2යි උළුහාල් තේ හැඳි 1යි වගේම හාල් මම ඒ හැඳි 1ක් අරගෙන තියෙනවා මුං ඇට තේ හැඳි 1ක් අරගෙන තියෙනවා ඕගොල්ලෝ මුං ඇට වෙනුවට ඕගොල්ලන්ට උඳු ඇට ඒ වගේම පරිප්පු වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මම අරගෙන තියෙනවා තල, කළු තල මෙසැඳි එකක් අරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට සුදු තල උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක වරදක් නැහැ. ඒ වගේම අබ තේහැඳි එකක් අරගෙන තියෙනවා. බේලි කුරුඳු අඟල් දෙකක විතර කෑල්ලක් මම මේ විදිහට අරගෙන තියෙනවා. ඒ වගේම කරාඹු නැටි 7 8ක් අරගෙන තියෙනවා. එනසල් 12ක් විතර අරගෙන තියෙනවා. සාදික්ක ගෙඩියකින් භාගයක් ගත්තා ඒ වගේම රම්ප කරපිංචා අපිට ඕනේ කරනවා අපි දැන් බලමු කොහොමද මේ අපේ කළු කුඩු ටික හදාගන්නේ කියලා තුන පහ කුඩු ටික හදනකොට මුලින්ම අපි කොත්තමල්ලි ටික හොඳට බැද ගන්න ඕනේ මම කොත්තමල්ලි එකතු කරනවා කොත්තමල්ලි ටික අපි සාමාන්‍ය බැදපු තුන පහ කුඩු හදනවට වැඩිය ටිකක් වැඩිපුර දුඹුරු පාට වෙන්න බැද ගන්න ඕනේ බලන්න කොත්තමල්ලි ටික හොඳට හද දුඹුරු පාටක් වෙනකන් බැදලා තියෙනවා තැන් තැන් වල ඇට ටික වැඩිපුර දුඹුරු පාට උලා තියෙනවා ඔයගලන්ට පේනවද මේ බලන්න හැබැයි තව චූට්ටක් වෙලා අපි මේක බැද ගන්නවා නේ මතක තියාගන්න ගොඩක් බදින්න කියලා කඩ කරගන්න එපා ඒ නිසා මද කිඳරේ මේ හැම ඇට වර්ගයක්ම බැද ගන්න මතක තියාගන්න අපි දැන් සෝදුරු ටිකක් බැදගමු බලන්න සෝදුරු ටික පාට වෙනස් වීගෙන එනවා දැන් සෝදුරු ටිකත් හද දුඹුරු පාට වීගෙන ඉන්නේ හොඳට බලන්න තව තප්පරයක් ටිකක් මේ විදිහට තියාගමු තද කළු පාට වෙන්නේ නැතුව තද දුඹුරු පාට වෙනකන් තමයි අපි මේකක්ම බැද ගන්න ඕනේ බලන්න දැන් තද දුඹුරු පාට වෙලා තියෙන සෝදුරු ටික අපි දැන් මේක අයින් කරගමු දැන් අපි මේ විදිහටම මාදුරු ටිකක් බැලගමු සූදුරු මාදුරු කොත්තමල්ලි බැදෙනකොට කුඩු සෝදා ගිය පුරාම එනවා කොකොල්ලෝ වෙන පහ කුඩු කලින් ගන්නවට වැඩිය ඇත්තටම ගෙදර හදලා ගන්නවා නම් කුඩුම සෞඛ්‍ය ආරක්ෂිතයි සහ හරිම ගුණයි සෝදායි ලොම තියෙනවා අපි ඊළඟට උළුහාල් අට ටිකක් බැලගමු බලන්න මම උළුහාල් ටිකක් දැන් හොඳට හරි දුඹුරු පාටක් වෙනකන් බැදුනා මම දැන් මේ ටිකත් අයින් කර ගන්නවා දැන් පොල් ටිකක් බැදගමු හොඳ හද දුඹුරු පාටක් වෙනකන් පොල් ටිකක් බැදගෙන මේ ගාන ඇති මම දැන් පොල් ටිකක් අයින් කර ගන්නවා හාල් ටිකයි මුංගල් ටිකක් බෙදගමු මුංගල් ටික වෙනුවට ඔයගොල්ලන්ට පරිප්පටි ටිකක් අඳුරට ටිකක් උනත් ගන්න පුළුවන් මම මුංගල්ට තමයි අරගත්තේ හාල් ටිකක් මුංගල් ටිකක් දැන් හොඳට දුඹුරු පාටෙන් බෙදලා තියෙනවා මම දැන් ඒ ටිකක් ටයිම් කර ගන්නවා
බලන්න හොඳට කුඹුල් පාට වෙනකම් බැදලා තියෙන්නේ. මම දැන් වෑස්ති වෙන්න සලාඩ් ටිකක් බදගන්න. හඳ කල ටික නම් කළුයි. ඒ උනත් මේ ටික කට් කරගමු. හොඳට කල ටික දැන් හොඳට බැදලා තියෙන්නේ. ඕගොල්ලෝ හිතා කොහොමද බැදලා තියෙන්නේ කියලා හොයාගත්ත කියලා කළු තල. සලාඩයක් මම අරගෙන කටේ දාලා කපල බැලුවට පස්සේ කරස් කර සද්ද හැපෙනවා. ඒ කියන්නේ මගේ තල ටික හොඳට බැදලා තියෙනවා. ඔගොල්ලෝ සුදු තල ගන්නවා නම් අනෙක් රට වර්ග බැදගත්තා වගේම දුඹුරු පාට වෙනකම්ම බැද ගන්න. තල ටික බැදලා තියෙන නිසා මම මේ ටික අයින් කරනවා. ඔන්න මම දැන් අබෑට ටිකක් හොඳට බැදගත්තා. අබෑට ටිකක් හොඳට බැදලා තියෙන්නේ. අබෑට ටික කුකුරනකම් බැදගත්තා නම් ඇති මම දැන් මේ ටිකක් ඉතුරු කරගන්නවා. හන්දේ කුඩු කුඩු කෑල්ලක් බැද ගන්නවා. කරාමුලෙක් ටිකක් දාගන්නවා. ඒත් එක්කම එළ සැලඩ් ටිකක් දාගන්නවා. සාදි කඩේලියක් ටිකක් කරගන්න. අනිත් ඒවා බැදෙන්නේ නැතින කොට සාදි කඩේලිය මම මේ විදිහට වෙනම අරගෙන ඒක චුට්ටක් කුඩු කරගන්නවා. මොකද නැත්තම් ග්‍රයින්ඩරේට දානකොට ග්‍රයින්ඩරේ කැඩෙන්න පුළුවන්. කුඩු කරගත්ත සාදි කටික මම ආයෙ බැද ගන්නවා ටිකක්. දැන් ඉතිරලා තියෙන කොලටි කොල ජාති ටික මම දැන් ඉස්සෙල්ලා බේලීෆ් ටික බැද ගන්නවා ටික. පොඩක් කට් කරගත්තම නැති. මේක වීලු කොල නිසා. බැද ගන්නවා. ඔක්කොම ජාති බැදගෙන ඉවරයි. මේ කුඹඩු වල සුන්ද මේ පුරාම විහිදලා හරිම සුවඳක් එනවා. බලන්න මේ තියෙන අපි හදාගත්ත කළු තුන පහක් කුඩු මස් මාළු හදනකොට බ්ලැක් චිකන් කරි හදනකොට ඒ වගේම බ්ලැක් ෆෝ කරි හදනකොට මාළු වෙනකොට මේ විදිහට කළු තුන පහක් කුඩු එකතු කරාම ගොඩාක් ලස්සන පැහැයක් එකතු වෙනවා. ඒ වගේම ගොඩාක් හොඳ රසයක් එකතු වෙනවා මේ කළු තුන පහක් කුඩු එකෙන්. ඔගොල්ලෝ එළවලු හදනකොට උනත් එකතු කරන්න පුළුවන්. එළවලු උයනකොට වෙලෙ උයන ඉවර වෙලා තුන පහ කුඩු චුට්ටක් උඩින් ඉහින්න. එතකොට පුදුමාකාර සුවඳක් රසක් එකතු වෙනවා ඔයගොල්ලන්ගේ එළවලු වලට. තුන පහ කුඩු කඩින් ගන්නවට වැඩිය ගෙදරින් හදාගන්න එක හරිම ගුණවත් වගේම හරිම රසවත්. ඔයාලට අපි හරිම පහසුවෙන් මේ විදිහට කළු තුන පහ කුඩු දෙලවෙනි හදාගන්න පුළුවන්. හරිම රසයි සහ සුවඳයි ගෙදර හදාගන්න කළු තුන පහ කුඩු ටික ඔයාලට මස් මාළු වලට එකතු කළාම. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන ඇති කියලා වීඩියෝ එක. ඔයාලත් ඉදිරියට කරලා බලලා ඔබලත් මාළු පිටිවලට එකතු කරලා රස බලන්න. ඉතින් එහෙමනම් අපි ආය දවසක මේ වගේ රසවත් වීඩියෝ එකක හමු වෙමු. ඔබත් සුබ දවසක්. මම මැරිකේ.